राज्य औषध नीतिक संस्था सभापति विशेषज्ञ वैद्य प्रसन्न गुणसेन महता। කතාකරනකොට අපිට අමතක කරන්න බෑ මේ එන්නත කොහොමද අපි ලබා ගැනීමට කටයුතු කරන්න කියලා මේ එන්නත් ලබා ගැනීමට කටයුතු කිරීම අපි ආරම්භ කරේ දැනට මාස 7-8කට කලින් විශේෂයෙන්ම මේ එන්නත් වල තියෙනවා අවස්ථා තුනකදී පරීක්ෂණ කළා තහවුරු කරනවා පළවෙනි අධියර දෙවෙනි අධියර තුන්වෙනි අධියර තුන්වෙනි අධියරේ පරීක්ෂණ වලින් පස්සේ විතරයි එන්නත මිලදී ගැනීම කරගන්න පුළුවන් श्रीलंकाश्न एक अपे बलापुरे बलापुर मे लोके वसंगत तत्व लोके किसीम निष्पादन समागम ये आकार निज्ञानुकूल विनत्दलिक आयतन वर्ट इन्नत आने क्रीम सदहा इडकड़ लबाद ग्यूसुम अत्संकरण्य ओं ग्यूसुम अत्संकरण्य अनिवार्यम प्रटक ये राज्य सदहा आनयने कर्ण आयतिक मे निशा उप हिंदन गोने किसीम हेतु निशा मे वसंगत तत्व निमाट पत्न राज्य औषध संस्था मिशी पमनाय मे इन लंकावट आने वे हेवै ओनेम राज्येकट हो ओनेम उद्दलेकट हो अपे श्रीलंका रजेट मे प्रधान खटेट इदिपत्न पूर्व ये प्रधान खटेट लबन देवल भारगनी मे दी अनिवार्य मे प्रधान रट सह निष्पादन समागम मे प्रधान सदहा एकगतावे लबादे एकगतावे लबादुन्नो අපිට නැවත වරක් මේ ආනයනය කිරීම රටට ගෙන්වා ගැනීම රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා කරන්න. මෙන්න මේක තමයි එන්නතක් ලංකාවට ගෙනීමේදී අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය. එතකොට අපි එන්නත් ලබා ගැනීමේදී මොකක්ද ගෙනිච්ච වැඩ පිළිවෙල? විශේෂයෙන්ම ලංකාවේ ඉන්නවා මේ එන්නත් සඳහා නියෝජිත. මේ නියෝජිතින්ගෙන් මුලින්ම අපි අවසරයක් ලබා ගත්තා ලංකාවට එන්නත් ගෙනීම සඳහා. ඔබ දන්නවා මේ මාස ආයතනයේ सिटी हेल आयतने सहसो आयतने के प्रधान आनयने कर्वण कुंजन कुटतमय मे न लंकावट गिने मे ऐने ओम अभी मुलिम मे इन लबागनी सदहा स्पुटनिक आयतने रश्यन डिरेक्ट इन्वेस्टमेंट फंड के आयतने साकर ईट अमतर फैज आयतने साकर ईट पास सीरम आयतने वगेम एस्ट्रा सेनिका एंगल समक अभी साकर इतनी पश सैन फाम की आयतने मे साकमी पशे ईलंग पीवर अमाइ अभी गन्ना इन्न प्रमाणे तींदु मे तींदु गन्ने विनत्वर निवे वसंगत रोग विशेषज्ञ अंशे उपदेश सौख्य अमात्या मे तींदु गन्न बेह विनत्म गे एक औषध संस्थावटवत् मतनेम अभी दैद्य सीमांशेटवत् ඒ මත් නැත්තම් කැබිනට් එකටවත් මේ ගන්නා ප්‍රමාණය පිළිබඳ තීන්දුවක් ගන්න බෑ ඒක කරන්නේ වසංගත රෝග විශේෂඥ ආංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙම තීන්දුව කරයින් පස්සේ මේ එන්නත් නිෂ්පාදනය කරන ආයතන වලින් අපි ගෙන්න ගන්නවා ඒ එන්නත් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියපි මේ ලියබිලිටි එක ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂා කරලා ඒ පරීක්ෂා කිරීමෙන් පස්සේ විශේෂඥ කමිටුවක් විසින් ඒකට ලියාපදිංචි ලබා දෙනවා मे लियापद पशे राज्य औषध संस्था आनयने करवा घटी मे विदेशीय निष्पादन समागम ग्यूसुम अतिशंकर मेहिदी मे ग्यूसुमीन विशेष रक्षण मे एन संबंध मेहदी मेक विलिंद अत्यन ग्यूसुम कटियतमय बहुत अभी दैक्याने मे संबंध यम यम नीति सह कुंदी मे पूर्ण बल मे विलिंद सत्वतीन मुखद मे तीयन वसंगत तत्व मिलदी गन्नाट भो विलावट ये संबंध गणुन किरी सदन बलपैम किरी सदन अड्डेट अभी हिता उदाहरण हेट पायस सगम पायस सगम अभी यम मिल मे मिल की पास ये मिल संबंधी तीन गनीम राज्य औषध संस्था हेट
මිල සම්බන්ධයෙන් තීන්දුව ගන්නෙ කැබිනට් අපොයින්ටඩ් නෙගෝෂියේටින් කමිටි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කැබිනට් එකෙන් පත් කරන අමාත්‍යංශ තුනක ලේකම්වරු සහිත නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් තමයි මේ මිල ගණන් මොකක්ද කියන එක පිළිබඳ තීන්දුවක් ගන්න. ඇතැම් එන්නත් සඳහා මේ මිල සාකච්ඡාවේ මූලික වටේ කරන්නේ ඒ සමාගම තියෙන රටේ තියෙන තානාපති කාර්යයන්. උදාහරණයක් ඇටියට සයිනෝෆාම් එන්න සම්බන්ධයෙන් මිල ගැන තීන්දුව ගන්නේ මූලිකවම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් තියෙනවා බේජින් වල. ඒ තානාපති කාර්යාලය සහ සයිනෝෆාම් ආයතනයේ සාකච්ඡා කළා තමයි මුලින්ම මිල සම්බන්ධ තීන්දුවක් ගන්න. ඒ ගන්න තීන්දුව නැවත වරක් නිර්දේශ කිරීම සඳහා අර මම මුලින් කියපු කැබිනට් අපොයින්ටඩ් නෙගෝෂියේටින් කමිටියකට එනවා. ඊට පස්සේ ඒගොල්ලෝ තීන්දුවක් ගන්නවා. හරි, මෙන්න මේක තමයි මේ එක එන්නතක මිල, මෙන්න මේ එන්නත සඳහා මුදල් ගෙවීම කළ යුත්තේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ උදාහරණ හැටියට අපි දන්නවා TT ට්‍රාන්ස්ෆර් කියලා තියෙනවා, LC කියලා තියෙනවා, විවිධාකාර මිල ගෙවීමේ ක්‍රම තියෙනවා. නමුත් මේ හැම ගෙවීමේ ක්‍රමයකින්ම එන්නත් මිල දී ගන්නට බෑ. ඒ සඳහා කොයි ක්‍රමයෙන්ද මේ මිල දී ගැනීම සඳහා මුදල් ගෙවිය යුත්තේ, ඒ මුදල් ගෙවන්න ඕන කාගේ නමටද, ඒ ගෙවන ආයතනය කොතනද තියෙන්නේ, කොයි වෙලාවෙදී ගෙවීම කරන්න ඕනේ, කොයි විදිහටද, ඒ කියන්නේ මුලින් සම්පූර්ණයෙන් එන්නත් වලට ගෙවනවද, එහෙම නැත්නම් එන්නත් භාගයකට ගෙවනවද, මේ සියලු තීන්දුව ගන්න කැබිනට් අපොයින්ටඩ් නෙගෝෂියේටින් කමිටිය. මෙන්න මෙහෙම තීන්දුව කළා. ඒ අය රාජ්‍ය ඖෂධ සංස්ථාවට නිර්දේශයක් දෙනවා, මෙන්න මේ විදිහට මෙන්න මේ ආයතනයට මේක ගෙවන්න. ඒ නිර්දේශ අනුව තමයි රාජ්‍ය ඖෂධ සංස්ථාව ගෙවන්නේ. එහෙම නැත්නම් රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඉදන්න කොවිෂීල්ඩ් එන්නතර ගෙවීම සඳහා මෙන්න මේ බැංකුවට ගෙවන්න කියලා තීන්දුවක් ගන්න බැහැ. ස්පුට්නික් ආයතනයට ගෙවනකොට රාජ්‍ය ඖෂධ සංස්ථාවට හැකියාවක් නැහැ මෙන්න මෙතන මේ තියෙන බැංකුවට ගෙවන්නවා. එහෙම නැත්නම් සයිනෝෆාම් ආයතනයට අපි ගෙවනවා නම් සල්ලි අපිට හොංකොං වල හරි කොරියාවේ හැදෙනකට අපිට ගෙවන්න බෑ. ඒක ඒ ආයතනය විසින් නිර්දේශනය කරන ලද බැංකුවකට කැබිනට් අපොයින්ටඩ් නෙගෝෂියේටින් කමිටියේ අනුමැතිය ඇතුළු පමණයි ගෙවන්නේ. එතකොට මේ සියල්ල ලියකියවිලි සමහන් වෙලා තියෙනවා. මේ ලියකියවිලි සියල්ල අපි දන්නවා අපි මේ මිලදී ගැනීම කිරීම සඳහා ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත තමයි මේක. එතකොට ඒ ආයතන වලට මේ ගිවිසුම් සියල්ල අපි බාර දීලා තියෙනවා. ඒ දත්තයන් අපි ලබා දීලා තියෙනවා. ඒ අය බලනවා මේ මිලදී ගැනීමේ ක්‍රමවේදය නිසි ජාත්‍යන්තර පිළිගත් නිර්දේශයන් වලට අනුව කරාද කියනවා. එහෙම කරලා තියෙන නිසා තමයි ඒ අය සම්පූර්ණයෙන්ම මේ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා එකල වී තියෙනවා. ඒකද ඒ අය බලනවා, හරි මේ ගිවිසුම පටන් ගත්තේ කොහොමද, මේ ගිවිසුමේ ගන්න ප්‍රමාණය තීන්දුව කරේ කොහොමද, මේ මිල තීරණය කිරීම නිසි ආකාරයෙන් සිද්ධ වුණාද, මේ ගෙවීම හරි විනිවිද පේන භාවයෙන් යුක්තව කරලා තියෙනවද, මේ මුදලට සාපේක්ෂව අවශ්‍ය බඩු භාණ්ඩ වෙනවද ලැබිලා තියෙනවද, මේ බඩු භාණ්ඩ වල ප්‍රමිතිය හොඳට තියෙනවද, ඒ එක්කම ඉතර කොමනක් නෙවෙයි මේ ලැබਿੱච්ච එන්නත් නිසි ආකාරයෙන් ජනතාවට ලබා දුන්නාද කියන මේ සියලු කාරණා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවත් නැවත වරක් අධීක්ෂණය කරනවා. ඉතින් ඒ නිසා ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ එන්නතක් ගෙනෙනවා කියන එක සංකීර්ණ ක්‍රියාවලිය. මේ සංකීර්ණ ක්‍රියාවලිය කිරීමේදී එක ආයතනයක් එක පුද්ගලික ප්‍රෝණ විදිහට එන්නත් ගියමේ ක්‍රියාවලිය පාලනය කරන්න බෑ. මේ සඳහා ආයතන ගණනාවක් පුද්ගලියෝ සිය දහස් ගණනක් එකතු වෙනවා. ඊට පස්සේ මේ ක්‍රියාවලිය කරගෙන යාම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ආනයන අංශය, ඒ වගේම අපේ පර්යේෂණ අංශය සහ අපේ තියෙන වාප්පු අංශය, ඒ කියන්නේ වාප්පු ඩිපාර්ට්මන්ට් කියන එකේ අය දිවාරය නොබලා වැඩකට කරනවා. ඒ අය බොහෝ වෙලාවට මේ එන්නත් ලැබෙන රෑ 12ට එකට වගේ. ඒකෝට අපේ වාප්පු එකින් ගිහිල්ලා එළියේ ගිහිල්ලා පරීක්ෂා කරනවා. ඊට අමතරව ඉම්පෝර්ට් කන්ට්‍රෝල් ළඟට යන්න ඕනේ. එයා තමයි මේකට අවසර දෙන්නේ. ඊට පස්සේ නැවත වරක් අපේ කස්ටම් එකට යන්න ඕනේ. මේ සියල්ලම අපේ ආනයන අංශයේ ඉන්න නිලධාරීන් දිවාරය නොබලා වැඩ කරනවා. ඒතකොට මේ වගේ සංකීර්ණ ක්‍රියාදාමයක් ඒ එකම බැංකු වලට මුදල් ගෙවීමේදී ඒ මුදල් නිසියාකාරයෙන් කළමනාකරණය කිරීම සඳහා අපේ ඉන්න විගණනාංශ, ඒ අංශයේ ඉන්න නිලධාරීන්, ඒ අංශයේ ඉන්න සේවකීන් ඉතා මහන්සි වෙලා කටයුතු කරනවා. මෙන්න මේ වගේ සංකීර්ණ ක්‍රියාදාමයක් කළා තමයි ඔබට ලැබෙන මේ එන්නත ලැබෙන්නේ. එතකොට මෙහිදී අපි දකිනවා ඇතැම් වෙලාවට විවිධාකාර අංශවලින් මේ ක්‍රියාවලියේ තියෙන බරපතලකම තේරුම් ගන්න නැතුව ඉතාම මතු පිටින් සලකලා බොහොම සරලව හිතලා ඇතැම් විවේචන කරන අවස්ථා තියෙනවා. මේක නිකන් හරියට නිකන් කඩේකට ගිහිල්ලා බිස්කට් එකක් ගන්න ගානට සමාන කරලා ඇතැම් අවස්ථාවලදී විවේචන සිද්ධ වෙන අවස්ථා තියෙනවා. නමුත් අපි ඉතාම වගකීමෙන් කියන්න ඕනේ
මේ කරන වැඩපිළිවෙල ඉතාමත් පාරදෘශ්‍යව කරන දෙයක් ඉතාම වගකීමෙන් කරන දෙයක් සිය ගණනක් මිනිස්සු එකතු වෙලා කරන දෙයක් සහ මේක යම්සේ නිත්‍යානුකූල ක්‍රමවේදයකට කරන දෙයක් නිසා හිතන දැනකින් හිතන විදියකට එන්නතක් ප්‍රමිතියෙන් අඩු වෙන්නතක් කොහෙවත් ඉන්න බිස්නස් කාර්යයකට එමත් නැත්නම් ලංකාවේ ඉන්න බිස්නස් කාර්යයකට කියලා කොහේ හරි රටකින් ගෙන්න පුළුවන් දෙයක් නෙවෙයි මේකට ලෝකයේ සම්මත නීතියක් තියෙනවා ඒ නීතියට අනුව තමයි කරන්නේ ඒ නිසා ඔබ මේ එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳ ගැඹුරින් දැනගත්තොත් විතරයි විවිධ විවේචන නිසා මේ ඔබ මතභේදයෙන් ලක් වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ඔබට මෙහි නිසි තොරතුරු නැති වෙලා ඔබ ව්‍යාකූල තත්ත්වයකට පත් වෙන්නේ නැති වෙන්න නම් මේ තොරතුරු ඔබ තේරුම් ගන්න. එහෙම නැත්නම් ඔබ ව්‍යාකූල වුණොත් වෙන්නේ මේ එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳ ඔබේ තියෙන විශ්වාසය නැති වෙනවා. ඔබේ තියෙන විශ්වාසය නැති වුණොත් ඔබ බය වෙනවා එන්නත් කරන්න. අන්න එහෙනම් අපි කතා කරන්න ඕනේ ඊළඟ ප්‍රශ්නේ තමයි ඒක.